මේ වීඩියෝ එකෙන් අපි අද බලන්න යන්නේ රෂ්ඩ් ටවුන් හෝල් 7 එකක හොඳම ට්‍රෝෆි පුෂ් කරන ආමිය එක මොකක්ද කියන එකයි. ඊට අමතරව ටවුන් හෝල් එකක් රෂ් කරද්දී අමතර බිල්ඩර්ස්ලා ගන්න ජෙම්ස් අපිට හොයාගන්නේ කොහොමද කියන එකත් අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. මේ තියෙන්නේ මගේ පොඩි මිනිහා කියන බේස් එක. ඔයාලා අපේ පරණ වීඩියෝස් බලනවා නම් ඔයාලට මතක ඇති මම මේක ටවුන් හෝල් 4 ඉඳලා රෂ් කරලා ගෙනාවේ ටවුන් හෝල් 7 වලට. මේක මම ටවුන් හෝල් 9 වෙනකන් රෂ් කරගෙන යන බේස් එකක්. මොකද ඔයාලට ටවුන් හෝල් 9 ඇටැක්ස් පෙන්වන්න තියෙන අවශ්‍යතාවයට. හැබැයි මම එහෙම රෂ් කරගෙන යන අතරතුර විශේෂයෙන් කරන දේවල් කීපයක් තියෙනවා බේස් එකේ. ඒ ටික අපි දැන් බලමු. මම මේ අරන් තියලා තියෙන බිල්ඩින්ග්ස් ටික අනිවාර්යයෙන්ම මම අප්ග්‍රේඩ් කරනවා ටවුන් හෝල් 8 වලට යන්න කලින්. ඒකෙත් විශේෂයෙන්ම උඩින්ම තියෙන ආමි කැම්ප්ස් මම අප්ග්‍රේඩ් කරනවා. ඊට අමතරව පහලින් තියෙන බැරැක්ස් ටිකත් අප්ග්‍රේඩ් කරගන්නවා. මොකද බැරැක්ස් අප්ග්‍රේඩ් කරන එක ගොඩාක් වැදගත්. අපේ ආමිස් ඉක්මනට ට්‍රේනින් වෙනවා. ඒ විතරක් නෙමේ අලුතෙන්ම ඒ ලෙවල් එකට ගන්න පුළුවන් වෙන ආමි එකත් අපිට ඕපන් වෙනවා. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම අප්ග්‍රේඩ් කරගන්න ඕනේ අපේ ක්ලෑන් කාසල් එක. ඒ වගේම අපේ ඩාර්ක් එලික්සර් පම්ප් එක, නෝමල් එලික්සර් පම්ප්ස්, ඒ වගේම අපේ ගෝල්ඩ් මයින්ස් අනිවාර්යයෙන්ම අප්ග්‍රේඩ් වෙන්න ඕනේ ඒ ටවුන් හෝල් ලෙවල් එකේ තියෙන හයිම මැක්සිමම් ලෙවල් එකට. ඊට පස්සේ මම අප්ග්‍රේඩ් කරගන්න අනිවාර්යයෙන්ම පල්ලයන් තියෙන ගෝල්ඩ් සහ එලික්සර් ස්ටෝරේජස්, ඒ වගේම අයිනෙන් තියෙන ඩාර්ක් එලික්සර් ස්ටෝරේජ් එකත්. මොකද අපි ඇටැක්ස් කරලා ලූට් එකතු කරගද්දි මේ ස්ටෝරේජස් ලොකුවට තියෙන එක ගොඩක්ම අපිට වටිනවා. මොකද එතකොට ඒ ලූට්ස් ටික එකතු වෙනවා නාස්ති නොවී. එතකොට ඔය ටික ඔය විදිහට අප්ග්‍රේඩ් කරන ගමන් මම ඒ කාලය අතරතුර කිංවත් අප්ග්‍රේඩ් කරගත්තා මේ ටවුන් හෝල් 7 එකේ. එතකොට යාව ලෙවල් 6 වලට මම දාගත්තා. ඒ වගේම ඔයාලා අමතක නොකළ යුතු තව වැදගත්ම බිල්ඩින් එකක් තියෙනවා එතන මැද්දේ. ඒ තමයි අපේ ලැබොරටරි එක. ඒකත් අනිවාර්යයෙන්ම ඔයාලා හයිම ලෙවල් එකට අප්ග්‍රේඩ් කරගන්න ඕනේ ඊළඟ ටවුන් හෝල් එකට යන්න කලින්. රයිට්, ඒ ටික ඒ විදිහට තියලා දැන් අපි යමු ට්‍රෝෆි පුෂින් සයිඩ් එකට. ඔයාලට මම කලින් පෙන්නපු ඒ ප්‍රෝග්‍රෙස් බේස් එක මම යම් තාක් දුරකට අප්ග්‍රේඩ් කරාට පස්සේ, ඒ වගේම අලුතෙන් හතරවෙනි බිල්ඩව ඕපන් කරාටත් පස්සේ ගත්ත ක්ලිප් එකක්. මේ තියෙන්නේ ඒ ඔක්කොටම කලින් මම බේස් එක ගත්ත ක්ලිප් එක. ඔයාලට වෙනවා මෙතන ඉන්නේ බිල්ඩර්ස්ලා 3 දෙනයි. එතකොට අපිට මම කලින් කියපු අප්ග්‍රේඩ්ස් ඔක්කොම කරගන්න අවශ්‍ය කරන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි ජෙම්ස් ඕනේ අපිට අලුත් බිල්ඩ කෙනෙක් ගන්න. ඊට අමතරව ලූට් සෝනේ අපිට බිල්ඩින් අප්ග්‍රේඩ්ස් ඔක්කොම කරගන්න. එතකොට ඒ දෙකම අපිට කරගන්න පුළුවන් ට්‍රෝෆි පුෂ් කරන ආමි එකකින්. ඒකට හේතුව තමයි ජෙම්ස් අපිට වැඩි වෙනවා ට්‍රෝෆිස් ප්‍රමාණය වැඩි වෙද්දී මේ විදියට. ඒ වගේම අපි ක්‍රිස්ටල් ලීග් ජොයින් වුණොත් ඔයාලා පේනවා එතනදිත් අපිට ජෙම්ස් වගේක් ලැබෙනවා. ඊට අමතරව ලූට්ස් ටික ලැබෙනවා ඒ කරන අපි ඇටැක්ස් වලින්. එතකොට අපිට ලේසියෙන්ම පුළුවන් අපේ බිල්ඩින් අප්ග්‍රේඩ්ස් ටික කරගන්න. එක්ස්ට්‍රා බිල්ඩවත් ඕපන් කරගත්තට පස්සේ වැඩේ තවත් ගොඩක් ලේසි වෙනවා. රයිට්, ටවුන් හෝල් 7 ට්‍රෝෆි පුෂ් එකට මම තෝරගන්නේ මේ විදිහ ආමික. බැලුන්ස් 8යි, ඩ්‍රැගන්ස් 8යි, රේඩ් ස්පෙල්ස් 3යි. ඔයාලා කැමති නම් ඔයාලට අරන් යන්න පුළුවන් ෆුල් ඩ්‍රැගන් ආමිකක් රේඩ් ස්පෙල්ස් 3ක් එක්ක. හැබැයි මම කැමති බැලුන්ස් 8ක් අරන් යන්න. මොකද එතකොට මට ලේසියෙන්ම අයිනකින් තියෙන ඩිෆෙන්සස් ටිකක් කඩා ගන්න පුළුවන් බැලුන්ස් ටිකක් දාලා අවශ්‍ය වුණොත් විතරක්. හැබැයි ඔයාලගේ බැරැක්ස් 4ම ඔයාලා ලෙවල් 9 වලට දාගන්නකම් මෙයා මේක ට්‍රේන් වෙන්න පොඩි කාලයක් ගත වෙයි. සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයක වගේ කාලයක්. හැබැයි ඔයාලා මේ බැරැක්ස් 4 දාගත්තට පස්සේ විනාඩි 28යි හරියටම යන්නේ මෙයා මේක ට්‍රේන් වෙන්න. ඒ වගේම ඔයාලා ට්‍රේනින් පෝෂන් එකක් දාගත්තොත් ඔයාලට පුළුවන් වැඩේ ඉක්මන් කරගන්න. ඒ වගේම පැයක් ඇතුළත ඔයාලට පුළුවන් ඇටැක්ස් 12ක වගේ ප්‍රමාණයක් සෙල්ලම් කරන්න. රයිට්, අපි දැන් මේ ඇටැක් එකක් දිහා බැලුවොත් ඔයාලට පේනවා ක්ලෑන් කාසල් ට්‍රූප්ස් නෑ. ඊට අමතරව කිං නෑ. ඒ වගේම ඒ මම ට්‍රේන් කරගත්ත ට්‍රූප්ස් ටික මම ඩිප්ලෝය කරන්නේ මෙන්න මේ විදියටයි. මුලින්ම බේස් එකේ දෙපැත්තේ කොන ෆනල් කරගන්නවා. එතකොට මම බලාපොරොත්තු වෙන්නේ බේස් එකේ වම් පැත්ත කොන ඉඳලා දකුණු පැත්ත කොන වෙනකන් අපේ ට්‍රූප්ස් ටික අරන් යන්න.
ඒ කොන්දෙක තියෙන බිල්ඩින්ග්ස් ක්ලියර් වුණාට පස්සේ මම දාගන්නවා අපේ ඩ්‍රැගන්ස්ලා ටික ඊට පස්සේ බැලුන්ස් ටික ඊට පස්සේ අපිට කරන්න තියෙන අපේ රේඩ් ස්පෙල් එක ඒ තියෙන එයා ඩිෆෙන්සස් යන පැත්තට හසුරවන විදියට අපේ ට්‍රූප්ස් ටික ප්ලේස් කරන්නයි ඔයාලට පේනවා එතකොට එයා ඩිෆෙන්සස් දෙක විනාශ වෙනවා ඊට පස්සේ තුන්වෙනි එයා ඩිෆෙන්ස් එක තියෙන පැත්තට මම තුන්වෙනි රේජ් එක ප්ලේස් කරා මොකද එතකොට අපේ ට්‍රූප්ස් ටික ඒ පැත්තට ගමන් කරනවා ඉක්මනටම අපිට ඕන නම් පුළුවන් බැලුන්ස් ටික ප්ලේස් කරන්න වෙන පැත්තකින් වුණත් ඒ ඩිෆෙන්ස් බිල්ඩින්ග්ස් ටික ටාගට් කරලා එම කරන්නත් පුළුවන් නැත්නම් මේ විදියට ඩ්‍රැගන්ස්ලට පිටිපස්සෙන් බැලුන්ස් ටික දැම්මාමත් සාර්ථකව අපිට ඇටැක් එකක් ඉවර කරගන්න පුළුවන් වැඩි මාන්සියක් වෙන්න දෙයක් නැහැ හරියටම ඔයාලා රේජ් ස්පෙල්ස් තුන ප්ලේස් කරනවා නම් ට්‍රූප්ස් ටික හරියට ෆනල් කරලා බේස් එක ඇතුළට යවනවා නම් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම 3 ස්ටාර් කරන්න මේ වගේ බේසස් ලේසියෙන් ඊට අමතරව ඔයාලා මේ ට්‍රෝෆි පුෂ් ඇටැක්ස් වලදී අවධානය යොමු කරන්න ඕන වැදගත් තැනක් තමයි මෙන්න මේ කොනේ තියෙන ට්‍රෝෆිස් ප්‍රමාණය. අපි ඇටැක් එක වින් කරොත් අපිට ට්‍රෝෆිස් 24ක් හම්බ වෙනවා වගේම අපි ඇටැක් එක ලොස් වුණොත් අපින් ට්‍රෝෆිස් 23ක් යනවා. ඒ නිසා ටිකක් වෙලා ගියත් කමක් නැහැ. ඔයාලට දිනන්න පුළුවන් බේස් වලට විතරක් ඇටැක් කරන්න. ඒ වගේම ට්‍රෝෆිස් උපරිම try කරන්න 20 ගානකට උඩින් තියෙන බේසස් වලට ඇටැක් කරන්න. මොකද එතකොට අපිට ඉක්මනින්ම ට්‍රෝෆිස් අපිට පුෂ් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දිනන්නත් පුළුවන් අපිට අවශ්‍ය කරන ජෙම්ස් ඒ වගේම loot සුත් ගන්න පුළුවන්. Town Hall 7 වල තව ආමිස් තියෙනවා ඇටැක් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ් ආමිස්. ඒ කියන්නේ හොග් රයිඩර් ආමිස්, ජයන්ට් විසර්ඩ් ආමිස් ඒ වගේ තියෙනවා. ඔයාලට මම ඒකෙනුත් වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. හැබැයි මම මේ ස්පෙસિෆික් ආමි එකට කැමතියි. මොකද මේක හරිම ලේසි ඩිප්ලොය කරන්න. ඒකින්ද තමයි මම මේ ආමි එක ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්වන්න තෝරගත්තේ. ඊට අමතරව ඔයාලා ට්‍රෝෆි රේන්ජ් එකේ උඩට යද්දී ඔයාලට අමාරු වෙයි බේසස් හොයාගන්න ටග් ගාලා ඒ අපි බලාපොරොත්තු වෙන ට්‍රෝෆි රේන්ජ් එකේ ඒ වගේම ටවුන් හෝල් 7 බේසස් අපිට ලේසියෙන්ම විනාශ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ලොකු බේසස් තමයි ගොඩක්ම පෙන්වන්නේ ලොකු ට්‍රෝෆි ප්‍රමාණයකින්. ඔයාලට ඉතින් සුළු කාලයක් ඉතින් වියදම් කරන්න වෙනවා ඔය හරියටම අපිට ඇටැක් කරන්න පුළුවන් බේස් එක හොයාගන්න. වීඩියෝ එක දිග වැඩි වෙන හින්දාම මම පොඩක් එක ස්පීඩ් අප් කරගත්තා. හැබැයි ඔයාලට පේනවා මම මේ විඳින දුක බේස් එක හොයාගන්න ඉක්මනින්. ඉතින් ඔයාලත් මේ විදියට හොයන්න ඕන ඉවසීමෙන්. එතකොට තමයි ඔයාලට සැනසීම ලැබෙන්නේ ඊළඟ බිල්ඩව ගද්දි. ඉතින් ඔය විදියට බේස් එකක් හම්බුනා මට අන්තිමට. ඔයාලට පේනවා ට්‍රෝෆිස් 25ක් තියෙනවා එතන. ඩවුන්ලෝඩ් 7 බේස් එකක්. ඉතින් ආයෙත් අපි බලුවොත් ඇටැක් එක ඔය විදියට මම දෙපැත්තෙන් දාගන්නවා. මම මේකෙදි කිංවත් යූස් කරගෙන තියෙනවා මේ ඇටැක් එකේ. කිංගේ ඇබිලිටි එක මම ඔන් කරා. එතන තියෙන බිල්ඩින්ග්ස් ටික යටට එතකොට එයා කඩාගෙන යන හින්දා ඊට පස්සේ බැලුන්ස් ටික ඩිප්ලොය කරා. ඊට පස්සේ ඔයාලට පේනවා එයා ඩිෆෙන්සස් තියෙනවා 3. හරියටම ඒ 3 ගාවට මම දානවා අපේ රේජ් ස්පෙල්ස් ටික. දැම්මට පස්සේ අපේ ට්‍රූප්ස් ටික ලස්සනට ඇතුළට ඇවිල්ලා එයාලගේ රාජකාරිය කරනවා. කර්මකෝල ඩ්‍රැගන්ස්ලා බැලුන්ස් ටික සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තව බැලුන්ස් එකක් ඉතුරුයි. අපේ ඩ්‍රැගන්ස්ලා යන වෙන පැත්තකට එයා ඩිෆෙන්ස් එක එයා ස්විප් එක තමයි එතනදී බාධා කර ඉන්නේ. ඒ බේස් එක එයා හොඳට ඩිසයින් කරලා තියෙනවා ඒක කෙනා. මොහමඩ් GH සාර්ථක බේස් එක කොමාරි ඕනම විදිය බේස් එකක් මැක්ස් බේස් එකක් අපිට 3 ස්ටාර් කරන්න පුළුවන් මේ ආමියකින් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔයාලට වෙනවා මම ලේසියෙන්ම ඒ ඇටැක් එක ෆිනිෂ් කරනවා. බැලුන් සම්පූර්ණයෙන්ම ඉවරයි. ඩ්‍රැගන්ස් ලාගේ හිට් පොයින්ට්ස් ප්‍රමාණය හොඳයි. ඒ වගේම යාලගේ ස්ප්ලෑෂ් ඩැමේජ් එකක් තියෙනවා. ඒ හින්දා යාලට ලේසියෙන්ම පුළුවන් මේ විදිහේ බේස් එක 3 ස්ටාර් කරන්න. ඒ වගේම ඔයාලට පේනවා මම එතනදී ලොකු වරදක් කරගත්තා. උඹලා වරදක් කරනවා මචං වගේ. එතන තියෙන බිල්ඩ් හට්ස් 3 මට අමතකුණා. හරිනම් කිංව ප්ලේස් කරන්න තිබ්බේ මට ඒ තියෙන බිල්ඩ් හට් එක පැත්තෙන්. හැබැයි කොහමද අපේ ඩ්‍රැගන්ස්ලා හොඳ වෙලාවට දෙපැත්තට වෙන් වෙලා උඩ තියෙන එකයි යට තියෙන එකයි විනාශ කරන්න වෙන් වුණා. එහෙම නැති වුණොත් සමහරකට ටයිම් ෆේල් එකක් වෙන්න පුළුවන්. ඒ විදිහේ ටයිම් ෆේල් එකක් වුණොත් අනිවාර්යයෙන්ම අපිට ඇටැක් එකෙන් හම්බ වෙන ට්‍රෝෆිස් හම්බ වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. කොමාරි ඒ ඇටැක් එක ඒ විදිහට 3 ස්ටාර් වුණාම අපිට හම්බ වෙනවා ජෙම්ස් ප්‍රමාණයක්. අපි ඒක ඇතුළට ගියාම වෙල් සීසන් කියලා අපිට
එක්ලෑන් කාසල් පොයින්ස් වලින් හම්බෙනවා ජෙම්ස් ප්‍රමාණයක්. ඊට අමතරව ස්වීට් වික්ටරියගේ ට්‍රොෆිස් 1250ට ජෙම්ස් ටික හම්බෙනවා. ඊට පස්සේ අපි ඊළඟට ටාගට් කරන්න ඕනේ ලීග් ඕල් ස්ටාර්ස් කියන ඔන්න ඔය ජෙම්ස් ටික දිනා ගන්නයි. ඒකෙන් අපි ක්‍රිස්ටල් ලීග් එක එවැගේම ඉදිරියේ තියෙන අනිත් ලීග්ස් වලටත් යද්දි අපිට ජෙම්ස් හම්බ වෙනවා. ඒ වලින් අපිට පුළුවන් අපේ බිල්ඩර්ස්ලා ප්‍රමාණය වැඩි කරගන්න. ඔන්න ඔය විදිහට මම 4 වෙනි බිල්ඩව අරගෙන ඔන්න ඔම කොහෙන් හරි ප්ලේස් කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මම අර කලින් පෙන්නපු අප්ග්‍රේඩ්ස් ටික ලස්සනට ඒ විදිහට අප්ග්‍රේඩ් කරගෙන මේ බේස් එක ටවුන් හෝල් 9 වලට රෂ් කරලා අරගෙන යන්න. රයිට්. එමනම් ඔන්න ඔය විදිහට තමයි ට්‍රෝෆි පුෂ් කරලා අපේ බිල්ඩර්ස්ලව අපි ගන්නෙ ජෙම්ස් වලින්. මේ ප්‍රශ්නය අපෙන් අහලා තිබ්බා ගොඩක් අය අපේ FB page එකෙන්, ඒ විතරක් නෙමෙයි කමෙන්ට්ස් වලිනුත්. ඉතින් ඕම තමයි අපි ජෙම්ස් හදාගන්නේ අපේ බේස් වලට අලුත් බිල්ඩර්ස් ලගන්න. අපි සාමාන්‍යයෙන් එක ටවුන් හෝල් ලෙවල් එක කාලය ගත කරලා මැක්ස් කරලා ඊළඟ ටවුන් හෝල් එකට එනවා නම් අපිට ජෙම්ස් හම්බ වෙනවා බිල්ඩර්ස් ලව ගන්න. හැබැයි අපි රෂ් බේස් වලදී මේ ක්‍රමය තමයි භාවිත කරන්නේ හරියටම ජෙම්ස් අරගෙන බිල්ඩර්ස් ලව අලුතෙන් අන්ලොක් කරගන්න. ඉතින් ඔයාලා සාර්ථක කරගන්න ඔයාලගේ තියෙන ප්‍රශ්න අපෙන් කමෙන්ට්ස් වලින් අහන්න පුළුවන්. පුළුවන් විදියට අපි උත්තර දෙන්න. රයිට්. එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු. Thank you.